සමග එකතුලා ඉන්න කොම සියලු දෙනාම ඉතා ගෞරුවෙන් පිළිගන්නවා. පසුගිය අවස්ථාවල අපි බැලුව දෙවියන් වහන්සේ අවස්ථාව ලබා දෙනතුරු දාවිත් සැඟවිලා හිටපු විදිහ, දාවිත් දෙවියන් වහන්සේ විසින් ඒ රාජ්‍ය භාර දෙනතුරු දාවිත් දෙවියන් වහන්සේට යටහත් වෙලා දෙවියන් වහන්සේ යෙරුසලමේ පත් කළ හිටපු රජතුමා ඊශ්‍රායලයේ පාලනය කරන තුරු දාවිත් ඒකට විරුද්ධව කැරලි ගහන්නේ නැතුව දෙවියන් වහන්සේ විසින් දාවිත්ව ආලේප කරලා තිබුණත් දෙවියන් වහන්සේ දාවිත්ට මීළඟ රජකම දෙන්න තීරණය කරලා ඒ සඳහා දාවිත්ව කැඳවලා තිබුණත් දාවිත් ඒක බලෙන් ලබා ගන්න යන්නේ නැතුව දෙවියන් වහන්සේ ඔහුට ඒකට අවස්ථාව ලබා දෙන තුරු වනාන්තර ප්‍රදේශවල, කාන්තාර ප්‍රදේශවල ගල් ගුහාවල ඉඳගෙන තමන් වටේ හිටපු කණ්ඩායම ගොඩනගාගෙන ඔවුන් ඉදිරියට මුහුණ දෙන්න තිබෙන සටන්වලට පුහුණු කරමින් ඔහු ඒ වටේ එකතුණු අය මීළඟ රාජ්‍ය පාලනයට පුහුණු කරමින් ඔහු දෙවියන් වහන්සේ දැනට ඊශ්‍රායලයේ තබලා තිබුණු පාලකයට විරුද්ධව වැඩ කරන්නේ නැතුව හිටපු විදිහ අපි පසුගිය අවස්ථාවේ අධ්‍යයනය කළා. ඉතින් දාවිත් මේ විදිහට සැඟවිලා ඉඳලා ගල් ගුහාවල කාන්තාර ප්‍රදේශවල සැඟවිලා ඉඳලා දෙවියන් වහන්සේ ඔහුට අවස්ථාව දෙන වෙලාවේ ඇවිල්ලා ඒ රාජ්‍ය උරුම කරගත්ත. එතෙක් කල් දාවිත් කිසිම විදිහකට කැරලි ගහන්න යන්නේ නැතුව සාවුල්ට විරුද්ධව කිසිම දෙයක් කතා කරන්නේවත්, සාවුල්ව විනාශ කරන්නේවත් යන්නේ නැතුව, සාවුල් කොච්චර දාවිත් විනාශ කරන්න හැදුවත් දාවිත් කිසි වෙලාවක සාවුල්ට විරුද්ධව ඒ දෙවියන් වහන්සේ කලින් ආලේප කරලා තිබුණු පාලනයට විරුද්ධව, ඒ නායකත්වයන් වලට විරුද්ධව කිසි කැරල්ලක් ගහන්න නැතුව වනගත වෙලා හිටපු විදිහ, සැඟවිලා හිටපු විදිහ අපි අධ්‍යයනය කළා. ඉතින් දෙවියන් වහන්සේ දාවිත්ව ආලේප කළ තිබුණා මීළඟ රාජ්‍ය සඳහා. ඒ වගේම දෙවියන් වහන්සේ එවකට තිබුණු පාලනය ප්‍රතික්ෂේප කරලා තිබුණා. එවකට දෙවියන් වහන්සේ පත් කළ තිබුණු සාවුල්ගේ පාලනය ගැන දෙවියන් වහන්සේ කලකිරලා හිටියා. දෙවියන් වහන්සේ ඔහුට කියපු වැඩේ නෙමෙයි ඔහු කළේ. සාවුල් තමන්ගේ උඩඟුකම් වලින්, අකීකරුකම් වලින් දෙවියන් වහන්සේට අවනත නොවී තමන්ගේ වංශයට රාජ්‍ය බලය තබා ගන්න, තමන්ගේ ධනවත් වීම උදෙසා වැඩ කරමින් ආත්මාර්ථකාමී විදිහට ක්‍රියා කරමින් ඊශ්‍රායල් දේශයේ විනාශයට රැගෙන යමින් හිටියා. ඒ කෙසේ වෙතත් දෙවියන් වහන්සේ දාවිත්ට කිව්වා මේ විදිහට ගිහිල්ලා මේක අත්කර ගන්න යන්න එපා, ඔවුන්ට විරුද්ධව කැරලි ගහන්න යන්න එපා කියලා. මේ විදිහට කාලය ගත වෙද්දී සාවුල් තමන්ගේම වැරදි නිසා, තමන්ගේම අනුවන ක්‍රියාවන් නිසා තමන් දෙවියන් වහන්සේගෙන් විමසන්නේ නැතුව වෙන ආත්ම බන්ධනකාරියකගෙන් විමසලා දෙවියන් වහන්සේට යටත් වෙන්නේ නැතුව වෙන අයගෙන් අහන්න ගිහිල්ලා දෙවියන් වහන්සේට අකීකරු කමේ ප්‍රතිඵලයක් විදිහට සාවුල් අවසාන යුද්ධයේ පරාජයට පත් වෙනවා. සාවුල් තමන්ගේ කඩුව මතම වැටිලා මියන් දැනට පත් වෙනවා. ඒ වෙලාවේ සාවුල් සහ සාවුල්ගේ පුත්‍රයන්, සාවුල්ගේ පවුලේ හැම කෙනෙක්ම සියදිවි හානි කරගෙන අවසාන සටනේදී මිය යනවා. ඒ ඔවුන් සතුරන්ගේ අතට බාර වෙන්න කලින් තමන්ම තමන්ගේ ජීවිත නැති කරගෙන මිය යනවා. මේ සටන සාවුල් ඇතුළු යුද හමුදාව පරදිනව, ඊශ්‍රායල්වරු විසිරලා යනවා. ඒ ප්‍රදේශවල හිටපු මුළු ඊශ්‍රායල්වරු සාවුල් යුද්ධය පෙරදුනා කියලා දැනගත්තම ඒ ගම්බිම් අතහැරලා ඒ ස්ථානවලින් පලා ගියා. ඉතින් මේ අවස්ථාව එනතුරු සාවුල් තමන්ගේම වැරදි නිසා, තමන්ගේම අනුවණකම් නිසා, ඒ තමන්ගේම අනුවණකම් වලට හසු වෙලා තමන්ගේ කඩුව මතම වැටිලා ඒ තමන් කරපු වැරදිවලට තමන් විසින්ම වන්දි ගෙවන වෙලාව දක්වා දාවිත් සැඟවිලා ඉඳලා දාවිත් ඔහුට විරුද්ධව එක වචනයක්වත් කියන්න නැතුව, කැරලි ගහන්නෙත් නැතුව සැඟවිලා ඉඳලා සාවුල් මිය ගියා කියලා දැනගත්තම සාවුල්ගේ පාලන තන්ත්‍රය කඩන් වැටුණා. සාවුල් යුද්ධේ පෙරදිලා ඊශ්‍රායල් ජාතියේ තිබුණු දෙවියන් වහන්සේ කලින් තියලා තිබුණු පාලනේ නැති වෙලා කියලා ගියා කියලා දැනගත්තම දෙවියන් වහන්සේ දැන් ගිහිල්ලා පහර දෙන්න, දැන් මේ සතුරු ජාතින්ට පහර දීලා නැවත ඔබ මං ආලේප කරපු අලුත් රජතුමා වෙන දාවිත් ඔබ ගිහිල්ලා මේ ඊශ්‍රායලයේ පාලනේ අතට ගන්න කියලා දෙවියන් වහන්සේ කියනතුරු දාවිත් සැඟවිලා සිටියා. මේ දේවල් සිදුවන විට, සාවුල් පරදින විට දෙවියන් වහන්සේ දාවිත්ට කතා කරලා කිව්වා දැන් ඔබ ගිහිල්ලා මේ ජාතින්ට පහර දෙන්න. දාවිත් අහද්දි දැන් යන්නද කියලා දෙවියන් වහන්සේ කිව්වා ඔව් දැන් යන්න, දැන් ගිහිල්ලා මේ දේ කරන්න, දැන් ගිහිල්ලා මේ ජාතියට පහර දෙන්න, දැන් ගිහිල්ලා යෙරුසලම අල්ල ගන්න, දැන් ගිහිල්ලා යුදා නුවරවල් අල්ල ගන්න,
දැන් ගිහිල්ලා මේ ජාතීන්ට පහර දෙන්න කියලා දෙවියන් වහන්සේ ඒ වෙලාවේ නියම වෙලාවේ දාවිත්ට කතා කරලා කිව්වා. දෙවියන් වහන්සේ දාවිත්ට කතා කරලා කියන වෙලාවේ දාවිත් ඇතුළු දාවිත් මෙච්චර කාලයක් පුහුණු කරපු කණ්ඩායම ගිහිල්ලා ඒ නුවරවල් අත්පත් කරගත්ත සතුරු සේනාවන් වලට පහර දුන්නා. දාවිත් තමන්ට වයස අවුරුදු 30ක් වෙන විට ඔහු මේ රාජ්‍ය බලය දෙවියන් වහන්සේ විසින් ඔහුගේ අතට ලබා දෙනවා. දාවිත් නියම කාලය සම්පූර්ණ වෙද්දී ඔහු මේ සැඟවිලා හිටපු පුහුණු වීම කාලය ඒ දාවිත් එක්ක හිටපු අය නියම විදිහට පුහුණුනාම දෙවියන් වහන්සේ ඔහුව මීළඟ රාජ්‍ය පාලනයට කැඳවනවා. අනිත් අය තමන්ගේ වැරදිවලටම හසු වෙලා ඔවුන් තමන්ගේම අනුනකම් නිසා විනිශ්චයට ලක් වුණාම දාවිත් ඒ තැනට දෙවියන් වහන්සේ කැඳවුවා. වයස අවුරුදු 30ේදී දාවිත් දෙවියන් වහන්සේ ලබා දුන්න ආලේපය තුලින් දෙවියන් වහන්සේ ඔහුව කැඳවපු රජකම අත්කරගන්න මේ දෙවියන් වහන්සේ සමග නැවත ඊශ්‍රායල් දේශය විතර පැමිණුණා. මේ දාවිත් වයස අවුරුදු 30ේදී ඊශ්‍රායලයට පැමිණිලා නැවත රාජ්‍ය බලය ලබා ගන්න රජකම දාවිද්ගේ අතට ලබා ගන්න මේ ස්ථානයට පැමිණියා වගේම ජේසුස් වහන්සේ තමන්ගේ වයස අවුරුදු 30ක් වෙන විට තමන් කර කර හිටපු වඩු කර්මාන්තය තමන් කර කර හිටපු හැම දෙයක්ම තමන්ගේ ගම්බිම් තමන්ගේ පවුල අම්මා ඇතුළු තමන්ගේ වටේ හිටපු සියලු නෑහිත මිතුරන් අතහැරලා වයස අවුරුදු 30ේදී ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ උදෙසා කැප වෙලා දෙවියන් වහන්සේගේ සේවය සඳහා ඔහු දෙවියන් වහන්සේගේ සෙනක නැවත ගොඩනැගීම සඳහා නැව මතු පැමිණෙන්නට යන දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන උගන්වමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ කිරීම සඳහා වයස අවුරුදු 30ේදී ජේසුස් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට ප්‍රකාශ වෙන්න පටන් ගත්තා. ඉතින් ජේසුස් වහන්සේ ඔහු ඇවිල්ලා ඊශ්‍රායල් මිනිස්යන්ට කියලා දුන්නා දෙවියන් වහන්සේගේ රාජ්‍ය අත ළඟට ඇවිල්ලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණෙන ඉතා ආසන්නයි. එය තුළට පැමිණෙන් අවශ්‍ය අය පසුතැවිලි වෙලා තමන්ගේ සිත් හරවගන්න අවශ්‍යයි. තමන් වැටිලා ඉන්න පාපයන්ගෙන් ගොඩට ඇවිල්ලා මේ වැරදි මේ වංචාවන් නිවරදි කරගෙන අනුවන කමින් හැසිරෙන එක නතර කරලා වංචාවෙන් තමන්ගේ අවශ්‍යතා උදෙසා වැඩ කරන එක නතර කරලා දැන් දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා සූදානම් විය යුතු කාලය හැමිල්ලා තිබෙනවා කියලා ජේසුස් වහන්සේ ඇවිල්ලා ඊශ්‍රායල් වරුන්ට දේශනා කළා. ජේසුස් වහන්සේ ඇවිල්ලා සිනගෝගවල මේ දේවල් දේශනා කළා. දේව මාලිගාවේ ජේසුස් වහන්සේට උගන්වන්න අවස්ථාව ලැබුණ වෙලාවේ ජේසුස් වහන්සේ බයිබලයේ පෙරලලාගේ අරගෙන අතීත අනාගත වස්තු පොත්වලින් ඒ පොත් කාණ්ඩ කියවමින් ඒ පරිච්ඡේදවලින් උපුටල අරගෙන ජේසුස් වහන්සේ කියන්න පටන් ගත්තා. දැන් මෙන්න මේ රාජ්‍ය දෙවියන් වහන්සේ පිහිටුවන්න තමයි යන්නේ. ඒ රාජ්‍ය දැන් නුඹලා වෙතට පැමිණ තිබෙනවා. දෙවියන් වහන්සේ දීලා තිබෙන මේ පොරොන්දු දැන් නුඹලාගේ ඇස් ඉස්සරහා නුඹලා ඉදිරියේ දැන් තිබෙනවා කියලා ජේසුස් වහන්සේ සිනගෝගවල මනුෂ්‍යයන්ට උගන්වන්න පටන් ගත්තා. ජේසුස් වහන්සේට අවසර තිබුණා ඒ කාලේ ජේසුස් වහන්සේ පූජකවරයෙක් විදිහට මනුෂ්‍යයන්ට දේව මාලිගාවේදී සහ සිනගෝගවල උගන්වීමේ අවසරය ජේසුස් වහන්සේට එවකට තිබුණා. ඉතින් ජේසුස් වහන්සේ සිනගෝගවල මේ කාරණා බලයෙන් යුක්තව උගන්වන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පැමිණීම බලයෙන් යුක්තව සිනගෝගවල දේශනා කරන්න පටන් ගත්තා. සිනගෝගවල උගන්වන අතරේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය ඒ මනුෂ්‍යයන්ට පෙනෙන්න සැලැස්සුවා. සිනගෝගවල එකතු වෙලා හිටපු මිනිස්යෝ ඉදිරියේ දෙවියන් වහන්සේගේ ආලේපය දෙවියන් වහන්සේගේ බලය ජේසුස් වහන්සේ කතා කරමින් අනිත් අය වගේ නෙමේ බලයෙන් යුක්තව ඇත්තටම දෙවියන් වහන්සේගේ නිවරදි වචනය ජේසුස් වහන්සේ උගන්වන්න පටන් ගත්තා. ඉතින් මේක අහගෙන හිටපු වටේ හිටපු පූජකවරු සදිසිවරු පරිසිවරු සහ එවකට ඒ එක එක සිනගෝගෙට පත් කළ හිටපු පූජකවරු ඒ වගේම දේව මාලිගාවේ හිටපු උත්තම පූජකයා ඇතුළු මේ පූජකවරු ජේසුස් වහන්සේ කරන මේ ඉගැන්වීම දිහා බලලා මිනිස්සු ජේසුස් වහන්සේ වටේ එකතු වෙනවත් දැකලා මිනිස්සු ජේසුස් වහන්සේ කියන දේ අහලා අපි මෙච්චරකල් කර කර හිටපු සමහර බොරු අපි මෙච්චරකල් කර කර හිටපු වංචාවන් අපි අපේ ආත්මార్థකාමී ආශාවන්ට ගොඩනගමින් හිටපු දේවල් ජේසුස් වහන්සේගේ දේශනා තුලින් ජේසුස් වහන්සේ කඩලා බිඳලා දානවා.
ජේසුස් වහන්සේ අපි මෙච්චර කාලයක් මිනිස්සුන්ගෙන් ධනවත් වුණා, මිනිස්සු දෙන දෙයින් අපි පෝෂණය වෙවි හිටියා, මිනිස්සුන්ගේ දසයෙන් කොටස් වලින්, මිනිස්සු දීපු පඳුරු වලින්, මිනිස්සු අපේ වෙතට අරගෙන ආපු ඔතු සහ එසවීම් පූජා වලින් අපි මෙච්චර කාලයක් පෝෂණය වෙමින් හිටියා. හැබැයි දැන් මේ කියන විදිහට මේ හැමෝම දෙවියන් වහන්සේත් එක්ක මෙයා ජේසුස් වහන්සේ කියලා දෙන විදිහට සම්බන්ධ වෙන ගියෝතින් අපිට තියෙන බලේ නැති වෙනවා. මිනිස්සු අපිව හොයාගෙන එන එක නතර වෙනවා. පූජාව නොප්පු කරගන්න අපි වෙතට අපිව හොයාගෙන දේවමාලිගාවට එන එක නතර වෙනවා. අපිට ලැබෙන්න තිබෙන ආදායම් අහිමි වෙලා යනවා. ඉතින් මේ කියන කාරණා නිසා Tamanට ලැබෙන්න තිබෙන දේවල් ඔක්කොම අහිමි වෙනවා කියලා දැක්කම ඒ පූජකවරු, සදිසිවරු සහ පරිසිවරු ජේසුස් වහන්සේට විරුද්ධව කතා කරන්නටත්, ජේසුස් වහන්සේ මේ කතා කරන දේ හෙලා දකින්නටත්, මිනිස්සු ජේසුස් වහන්සේ කියන දේ අහලා ඇත්තටම දෙවියන් වහන්සේ කවුද කියන එක තේරුම් ගන්න යන එක වළක්වන්න මේ පූජකවරු කටයුතු කරන්න පටන් ගත්තා. මේ පූජකවරු මිනිස්යන්ව ජේසුස් වහන්සේට විරුද්ධව පොළඹවන්න පටන් ගත්තා. හරියට සාවුල්ගේ මන්දිරයේ, සාවුල්ගේ රජමාලිගාවේ දාවිත් ඉදිද්දි, සාවුල් ආත්මార్థකාමීව වැරදි කර කර හිටිද්දි, දෙවියන් වහන්සේට අකීකරු වෙලා ඉදිද්දි, දාවිත් සාවුල්ගේ මාර්ගය යන්නේ නැතුව දාවිත් ඇවිල්ලා දෙවියන් වහන්සේ කියපු දෙයට යටත් වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ අවංක සිතින් වැඩ කරද්දි එක ගල් කැටෙන් දාවිත් ගොලායත් කියන යෝධයාට පහර දීලා මුළු ජාතිය යුද්ධකින් විනාශ කරන්න අවශ්‍ය අඩිතාලම දාලා දුන්නා වගේ ජේසුස් වහන්සේත් ඇවිල්ලා එක වචනෙන් දෙකෙන් මිනිස්සුන්ට දෙවියන් වහන්සේගේ නියම ධර්මය, දෙවියන් වහන්සේ වෙතට හැරෙන විදිය, දෙවියන් වහන්සේගේ නියම රාජ්‍යයේ පැමිණීම, ඒකට සූදානම් විය යුතු ආකාරය ජේසුස් වහන්සේ නියම විදියට කියා දෙද්දී වටේ බලාගෙන හිටපු උත්තම පූජකයෝ ජේසුස් වහන්සේට විරුද්ධව ඔහුට වෛර කරන්නටත්, ඔහුව හෙලා දකින්නටත්, ඔහුව කොන් කරන්නටත්, ජේසුස් වහන්සේ කරන්න හදපු වැඩේ විනාශ කරන්නටත්, ජේසුස් වහන්සේ අනිත් මිනිස්සුන්ට දේශනා කරන එක වළක්වන්නටත් කරන්න පුළුවන් බොහෝ දේවල් මේ පූජකවරු සහ පරිසවරු කරන්න පටන් ගත්තා. ඒක හරියට දාවිත් එදා දාවිත්ට බාර දීපු යුද්ධ නිවැරදිව කරද්දි දාවිත්ගේ අතට සාවුල් දෙයක් බාර දුන්නොත් දාවිත් ඒක අකුරටම කරා. සාවුල් තමන්ගේ වාසියට තමන්ගේ ඇඟ බේර ගන්න වෙන වෙන අයව යුද්ධවලට දදා හිටියා. නමුත් දාවිත් එහෙම නෙමෙයි, යුද පෙරමුණට ගිහිල්ලා අදාළ ජාතියට දෙවියන් වහන්සේගේ බලයෙන් සැරසිලා ගිහිල්ලා ඒ ජාතිය විනාශ කළා, ඒ ජාතීන් දිනාගෙන ආවා. ඉතින් මිනිස්සු කිව්වා සාවුල් දහසක් මැරුවා, දාවිත් දහදහසක් මැරුවා කියලා. මිනිස්සු දාවිත් ගැන අගය කරන්න පටන් ගත්තා. මේක දිහා බලාගෙන ඉන්න බැරි සාවුල් කරේ දාවිත්ව විනාශ කරන්න කුමන්ත්‍රණය කරපු එක. මේ විදිහටම ජේසුස් වහන්සේ සිනගෝගේ දේශනා කරද්දී, දේව මාලිගාවේ දේශනා කරන වෙලාවේ ජේසුස් වහන්සේ බලයෙන් යුක්තව කතා කරනව දැකලා අනිත් පරිසවරු වගේ නෙමෙයි, අනිත් හිටපු අය වගේ නෙමෙයි, අනිත් පූජකවරු වගේ නෙමෙයි, ජේසුස් වහන්සේ මිනිසුන්ට කෙලින් කතා කරලා ඒ මිනිසුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන විදිය, මිනිසුන්ගේ වංචාවන් හදන්න කතා කරද්දී පූජකවරුන්ට මේක බලාගෙන ඉන්න බැරුව හරියට එදා දාවිත්ට විරුද්ධව සාවුල් කැරඩි ගන්න පටන් ගත්තා වගේ, දාවිත්ව මරලා දාන්න සාවුල් සැලසුම් කරා වගේ, ජේසුස් වහන්සේව මරලා දාන්න පල්ලිය හිටපු උත්තම පූජකවරු, සිනගෝගවල හිටපු නායක පූජකවරු සැලසුම් කරන්න පටන් ගත්තා. ඉතින් එදා දාවිත් විරුද්ධව සාවුල් සැරසෙනවා කියලා දැනගත්තම, සාවුල් කුමන්ත්‍රණය කරලා දාවිත්ව මරන්න සැලසුම් කරලා තියෙනවා කියලා දැනගත්ත ගමන් දාවිත් මොකද්ද කරේ? දාවිත් රජමාලිගාවෙන් පැනලා එළියට ගිහිල්ලා වනගත ප්‍රදේශවල, කාන්තාර ප්‍රදේශවල, ගල් ගුහාවල හැංගෙමින් සාවුල්ගෙන් බේරෙමින්, සාවුල්ගේ රාජ්‍ය නිලධාරීන්ගෙන් බේරෙමින්, ඒ සාවුල් දාවිත්ව මරන්න එවපු සෙනගගෙන් හමුදා නිලධාරීන්ගෙන් බේරෙමින් ඔහු සැඟවිලා ඉඳගෙන දෙවියන් වහන්සේ ඔහුගේ වටේ තියලා තිබිච්ච කණ්ඩායම ගොඩනගා ගන්න පටන් ගත්තා. දාවිත් තමන්ගේ බයිබලයේ කියනවා දාවිත් වටේට 500ක් විතර පිරිසක් එකතු වුණා. ඔවුන් ණයතුරුස් ඇති සියල්ලෝ, නොසතුටු සිත් ඇති සියල්ලෝ, තමන් විවිධ ප්‍රශ්නවල ගමන් කරන සියලු දෙනා දාවිත් වටේ එකතු වෙන්න පටන් ගත්තා. දාවිත් මේ තමන්ගේ වටේ එකතු වුණු රාජ්‍ය පාලනයක් ගැන දන්නේ නැති, යුද්ධ කරන්න දන්නේ නැති, නොසතුටු සිත් තියෙන, ණයතුරුස් සියන සියලු දෙනාට දෙවියන් වහන්සේ සමග එකතු වෙලා මේ අය පුහුණු කරන්නටත්, මේ අය යුද්ධ දිනන්න පුළුවන් සොල්දාදුවන් බවට පත් කරන්නටත් දාවිත් ඔවුන්ව පුහුණු කරන්න පටන් ගත්තා. දාවිත් වටේ නොවැදගත්, කවුරුවත් පිළිගත්තේ නැති,
ප්‍රශ්නවලට එරිලා ඒ ප්‍රශ්නවලින් ගොඩ එන්න තේරෙන්නේ නැති අනුවන පිරිසක් එකතු වුණා. හැබැයි දාවිත් ඒ අයව නිවැරදි විදිහට ගොඩනගලා ඊළඟ යුද්ධදී එක පහරෙන් එක හෙලි පහරෙන් 300ක් මරන්න පුළුවන් විදිහට දාවිත් ඒ අයගෙන් සමහර අය පුහුණු කළා. පසුගිය අවස්ථාවේ අපි අධ්‍යයනය කළා එක ලේකම් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ විස්තර කරලා තිබුණා දාවිත් දෙවියන් වහන්සේ අවස්ථාව දීලා යෙරුසලමට ඊශ්‍රායලෙ අල්ලගන්න යන වෙලාවේදී ඒ සතුරු ජාතීන්ට ඊළඟ සැරේ ඇවිල්ලා සාවුල්ගේ වැටීමෙන් පස්සේ දාවිත් ඊළඟ සතුරු ජාතීන්ට විරුද්ධව සටන් කරන වෙලාවේ දාවිත් ළඟ හිටපු සොල්දාදුව මොන වගේද කියලා ඒ පරිච්ඡේදය ඉතා පැහැදිලිව විස්තර කරලා තිබුණා. පසුගිය අවස්ථාවේ අපි විස්තර කරා ඔබට ඒ සමහර හිටපු සොල්දාදුවන්ගෙන් දුර්වලම කෙනාට බලය අඩුම කෙනාට එක සැරේ 100කට ගහන්න පුළුවන්. බලය වැඩි ශක්තිමත්ම කෙනාට එක සැරේ 1000කට ගහන්න පුළුවන්. සමහර අය හිටියා එක හෙලි පහරෙන් 300ක් මරලා දාන්න පුළුවන්. සමහර අය හිටියා හෙල්ල අරන් එන මිසර ජාතිකයන්ට පහර දීලා ඒ මිසර ජාතිකයේ අරන් ආපු හෙල්ලෙන්ම ඒ ජාතින්ට පහර දෙන්න බලය තිබෙන අය දාවිත් ගොඩනගලා තිබුණා. දැන් මේ අය දාවිත් වටේ එකතු වෙද්දි මේ තරම් ප්‍රඥාවක් මේ තරම් යුද ශිල්ප ඥානයක් යුද්ධ කරන්න ශක්තියක් එයාලට තිබුණේ නැහැ. ඔවුන් දාවිත් වටේ එකතුනේ මොන වගේ පිරිසක්ද කියලා ඔබ හොඳින් කියවලා බලන්න. සාමුවෙල් පොත් අධ්‍යයනය කරලා බලන්න. එහි කියනවා කිසිම වැඩක් නැති ප්‍රශ්න කරදර වලින් පිරුණු කියන දෙයක් තේරෙන්නේ නැති නොසතුටු සිත් තියෙන කලකිරිච්ච ණය වෙච්ච කණ්ඩායමක් තමයි දාවිත් එක්ක එකතුනේ. හැබැයි අවුරුදු කීපයක් දාවිත් මෙයාලව පුහුණු කරාම දෙවියන් වහන්සේ දාවිත්ව සමග මේ අයව තියලා මේ අයව ගොඩනගලා පුහුණු කරලා එයාලගේ දුර්වලකම් හදලා එයාලා බලවත් කළ ශක්තිමත් කරාට පස්සේ ඒ ගොඩනගපු 500 දෙනාත් එක්ක ඒ දාවිත් එක්ක වටේ ගොඩනගපු කණ්ඩායමත් එක්ක හැප්පෙන්න කිසිම ජාතියකට අමලෙක්වරුන්ට හිවිවරුන්ට හිත්තිවරුන්ට බලවත් මිසර ජාතීන්ට බැරි වුණා. මේ දාවිත් වටේ ගොඩනගපු කණ්ඩායම ඇවිල්ලා ඊශ්‍රායලෙ අල්ලගෙන හිටපු මුළු ජාතින්ට පහර දීලා නැවත ඊශ්‍රායලෙ මුදවාගෙන සතුරාගේ අතට ගිහිල්ලා තිබුණු මුළු ජාතිය නිදහස් කරලා නැවත ඊශ්‍රායලෙ එක්සේසත් කරන්න කටයුතු කළා. දාවිත් වටේ එදා ගොඩනැගුණු කණ්ඩායම වගේම කණ්ඩායමක් ජේසුස් වහන්සේ වටේ ගොඩනැගුණා. ජේසුස් වහන්සේ සිනගෝගින් එළියට දාද්දි නායක පූජකවරු එකතු වෙලා එක අවස්ථාවක ජේසුස් වහන්සේව මරන්න හැදුවා. හරියට සාවුල් දාවිත්ව බිත්තියටම ඇනෙන්න හෙල්ලේ විසි කරලා ඇනලා මරන්න හැදුවා වගේ එක අවස්ථාවක ජේසුස් වහන්සේ සිනගෝගේ දේශනා කර කර ඉඳිද්දි ජේසුස් වහන්සේ කියපු කතාවකට උරණ වුණ ඒ වටේ හිටපු පූජකවරු ඇතුළු ඒ හිටපු මිනිස්සු එකතු වෙලා ජේසුස් වහන්සේව අල්ලලා කන්දකින් පහලට තල්ලු කරලා ජේසුස් වහන්සේව මරලා දාන්න හැදුවා. එදා දාවිත් තමන්ව මරන්න හදපු නිසා රජගෙදරින් නික්මිලා එළියට ගිහිල්ලා සැඟවිලා කණ්ඩායම ගොඩනැගුවා වගේ ජේසුස් වහන්සේ තමන්ව කන්දෙන් පහලට පෙරලලා මරන්න හදපු නිසා එදායින් පස්සේ සිනගෝගවල දේවමාලිගාවල දේශනා කරන්න ගියේ නැහැ. ජේසුස් වහන්සේ එතනින් පස්සේ ඔහු දාවිත් වගේ සැඟවෙන්න පටන් ගත්තා. ජේසුස් වහන්සේ සිනගෝගෙන් එළියට ආවා. සිනගෝගේ දේශනා කරන එක නතර කරා. එදා දාවිත් වනගත ප්‍රදේශවල තැන් තැන්වල ඈත පිටිසර ගම්මානවල තැන් තැන්වල ගෙවල්වල තිබිච්ච දෙයක් කාලා බීලා ඈත ප්‍රදේශවල ඉඳගෙන දාවිත් කණ්ඩායම ගොඩනැගුවා වගේ ජේසුස් වහන්සේ සිනගෝගෙන් එළියට ඇවිල්ලා එළියේ ඉඳගෙන දාවිත් එදා ගොඩනැගුවා වගේම කණ්ඩායමක් ජේසුස් වහන්සේ ගොඩනගන්න පටන් ගත්තා. එදා දාවිත් එක්ක එකතුනේ කිසිම දෙයක් තේරෙන්නේ නැති ණය වෙලා හිටපු කිසිම දෙයක් හරියට කරගන්න බැරි නොසතුටු සිත් තියෙන කණ්ඩායමක්. ඒ වගේම ජේසුස් වහන්සේත් එක්ක සේවයට පැමිණුනේ සුංගම් අය කරන, අනුන්ගේ බදු මුදල් එකතු කරන, මාළු අල්ලන සහයට යන මේ සමාජයේ කිසිම පිළිගැනීමක් නැති, දේව ධර්මයේ පිළිබඳ කිසි අවබෝධයක් නැති, දෙවියන් වහන්සේගේ සේවය පිළිබඳ මීට පෙර කිසිම අවබෝධයක් නැති අනුවන අඥාන කණ්ඩායමක් ජේසුස් වහන්සේත් එක්ක ගොඩනැගෙන්න පටන් ගත්තා. එදා දාවිත් තමන් වටේ එකතුණු කණ්ඩායම අන්තිම යුද්ධයට යද්දී ඒ කලින් තිබුණු දුර්වලකම් ඔක්කොම හදලා එයාලා ඉතා බලවත් යුද හමුදාවක් බවට පත් කරා වගේ ජේසුස් වහන්සේ සිනගෝගෙන් එළියට ඇවිල්ලා පේත්‍රස්ලා, යොහාන්ලා, යාකෝබ්ලා ඇතුළු මේ මෙලෝ හසරක් තේරෙන්නේ නැති මිනිස්සු කණ්ඩායමක් එකතු කරගෙන මුළු ලෝකයක් අනපිට ගහන්න පුළුවන් තැනට ජේසුස් වහන්සේ ඒ අයව වෙනස් කරන්න පටන් ගත්තා. එදා දාවිත් ළඟට ආවේ කිසි දෙයක් කරගන්න බැරි මිනිස්සු. හැබැයි දාවිත්
සමග දෙවියන් වහන්සේයාලව පුහුණු කරාම එයාලා එක පහරින් 100ක් මරන්න පුළුවන් සමහර අයට, බලවත්ම අයට එක පහරින් 1000ක් මරන්න පුළුවන්. ඒ වගේ මාළු අල්ලල්ල හිටපු කිසි කෙනෙක්ගේ පිළිගැනීමක් නොතිබුණු, කිසිම දේශනාවක් හරියට කියාගන්න බැරි, බයිබලයේ ගැන මෙලෝ හසරක් නොදන්න පේත්‍රස් එක දේශනාවක් කරනකොට පළවෙනි අවස්ථාවේ 3000 4000 දේව මාලිගාව ඇතුළේ දේශනා කරද්දී 3000 ගණන් එකවර එක වචනෙන් එක කඩු පහරෙන් ගැලවීම ලබන්න ජේසුස් වහන්සේ පේත්‍රස්ව හදලා තිබුණා. ජේසුස් වහන්සේ යොහාන්ව යාකොබ්ව ඒ තැනට හදලා තිබුණා. දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ සමග පිටත ඉඳන් ගොඩනැගෙන්න හදපු කණ්ඩායම ජේසුස් වහන්සේ එදා දාවිත් එක්ක යුදවදින්න හදපු කණ්ඩායම වගේ ජේසුස් වහන්සේත් එක්ක අලුත් කණ්ඩායමක් හැදුවා. දෙවියන් වහන්සේගේ රාජ්‍ය පොළොවට කැඳවුණු පිණිස එදා දාවිත්ව දෙවියන් වහන්සේ කැඳෙව්වේ ඊශ්‍රායලේ නැති වුණු ඊශ්‍රායලේ ආයසරයක් ගොඩනගලා ඊශ්‍රායල් රාජ්‍ය පිහිටුවන්න. නමුත් දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේව කැඳෙව්වේ එක රාජ්‍යයක් පිහිටුවන්න නෙමෙයි, මුළු පොළොවට දෙවියන් වහන්සේගේ රාජ්‍ය පාලනය කැඳවාගෙන එන්න. ඉතින් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලා එම රාජ්‍ය පාලනය ගොඩනගන්න අවශ්‍ය කණ්ඩායම අදටත් සැඟවිලා මේ පොළොව පුරා ගොඩනගමින් සිටිනවා. ඉතින් එදා පේත්‍රස්, යොහාන්, යාකොබ් සහ අනෙකුත් ගෝලයෝ ඒ වගේම පාවුල්තුමා ඇතුළු එයින් පස්සේ බිහිවුණු දෙවියන් වහන්සේ විසින් කැඳවපු අනෙක් සියලු දාස දාසීන් තමන්ගේ ජීවිත පරදුවට තියලා ජේසුස් වහන්සේ වගේ ගමන් කරමින් ජේසුස් වහන්සේ වගේ දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන්නට වෙන් වෙලා සිටියා. එදා දාවිත් සැඟවිලා වනාන්තර ප්‍රදේශවල කණ්ඩායමක් ගොඩනගමින් හිටියේ හැමදෑම හැංගිලා ඉන්න නෙමෙයි, හැමදෑම පැරදිලා ඉන්න නෙමෙයි, හැමදෑම වනගත ප්‍රදේශවල, හැමදෑම කාන්තාරවල, ගල්ගුහාවල ඉන්න නෙමෙයි. එදා දාවිත් ඒ සැඟවිලා කණ්ඩායමක් ගොඩනැගුවේ දෙවියන් වහන්සේ සාවුල්ට විනිශ්චය දෙනකොටම, සාවුල්ගේ අනුවන ක්‍රියා නිසා සාවුල්ගේ රාජ්‍ය බිඳ වැටෙනකොටම දාවිත් ඒ පුහුණු කරපු තැන් වලින් එළියට ඇවිල්ලා දෙවියන් වහන්සේ ගොඩනගන නැවත මුළු ඊශ්‍රායලයේ නියම රාජ්‍ය ගොඩනගන්න තමයි දාවිත්ව සංගවලා දෙවියන් වහන්සේ පුහුණු කරමින් සිටියේ. ඉතින් ජේසුස් වහන්සේ මේ වන විටත් කණ්ඩායම් පුහුණු කරමින් සිටිනවා. ජේසුස් වහන්සේ මේ වන විටත් අවුරුදු 2000 ගණනක් තිස්සේ උන්වහන්සේගේ රාජ්‍ය තාම පැමිණිලා නැතුව, උන්වහන්සේගේ රාජ්‍ය පොළවට උන්වහන්සේ බලයෙන් යුක්තව තාම එන්නේ නැතුව, දහස් අවුරුදු පාලන සමය තාම පොළොවට ඇවිල්ලා නැතුව, දෙවියන් වහන්සේගේ රාජ්‍ය පාලනය, සදාකාලික රාජ්‍ය තාම පොළොවට ඇවිල්ලා නැතුව ඒ පාලන තන්ත්‍රය එන්න කලින් එදා දාවිත් කණ්ඩායමක් සැඟවිලා ගොඩනැගුවා වගේ ජේසුස් වහන්සේ ලෝකයේ විවිධ තැන්වල උන්වහන්සේගේ රාජ්‍ය පොළොවට ගෙනෙන පිණිස දෙවියන් වහන්සේගේ සේවකයන්ව ගොඩනගමින් සිටිනවා. එදා දාවිත් ගමන් කළේ සාවුල් කියන රජ කෙනා ගාවට, ජේසුස් වහන්සේ ගමන් කළේ රජ කෙනෙක් ගාවට නෙමෙයි, ජේසුස් වහන්සේ ගමන් කළේ පූජකවරු අතරට ගිහිල්ලා තමයි මේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න උන්වහන්සේ සූදානම් කළේ. එදා දාවිත් ගිහිල්ලා රටේ බලයක් අල්ලගෙන රජ කෙනෙක් විදිහට හිටපු සාවුල් වෙතට ගිහිල්ලා තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම කරන්න ගියේ. හැබැයි සාවුල් ඒකට විරුද්ධ වුණා. මේ කාලයේදී ජේසුස් වහන්සේ ගියේ රජ කෙනෙක් ගාවට නෙමෙයි, රජ කෙනෙක් ගාවට යනවා නම් ජේසුස් වහන්සේ යන්න ඕන. එහෙමනම් එවකට රාජ්‍ය පාලනය අල්ලගෙන හිටපු සීසර් ඇතුළු රෝම හමුදාව ඇතුළු රෝමේ පාලන තන්ත්‍රය වෙතට ගිහිල්ලා තමයි එහෙනම් ජේසුස් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න උන්වහන්සේ වැඩ කරන්න ඕන. එදා දාවිත් සාවුල් එක්ක එකට තියලා දෙවියන් වහන්සේ ඔහුව හදන්න පටන් ගත්තා. ඔහුට සාවුල්ගෙන් පස්සේ රාජ්‍ය බලය ලබා දෙන්න පටන් ගත්තා. ජේසුස් වහන්සේ මේ පූජකවරුන්ගෙන් පසුව, මේ උත්තම පූජකවරු ඇතුළු දෙවියන් වහන්සේ පත් කරපු පූජකවරු අතරට ගිහිල්ලා ඒ පූජකවරු තුල ඉඳගෙන තමයි දෙවියන් වහන්සේගේ සැලැස්මට පැමිණෙන්නට ජේසුස් වහන්සේ කටයුතු කළේ. ඉතින් ඔබ හොඳින් තේරුම් ගන්න, අතීතයේදී දෙවියන් වහන්සේ පත් කළේ රජවරු, දැන් ඒ වෙනුවට දෙවියන් වහන්සේ පත් කළ තිබෙන උන්වහන්සේගේ පූජකවරු, උන්වහන්සේ පත් කළ ආලේප කළ තිබෙන උන්වහන්සේගේ සේවකයන් තමයි එදා රජවරු වගේ, අද ඒ පූජකවරු තමයි දෙවියන් වහන්සේ ආලේප කළ තිබෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේත් රජ කෙනෙක්, ඒ වගේම ජේසුස් වහන්සේ රජ කෙනෙක් වගේම පූජකවරයා, උන්වහන්සේ තමයි පොළොව පාලනය කරන රජතුමා මීළඟට පැමිණෙන්නේ. ඒ වගේම උන්වහන්සේ තමයි උත්තම පූජකයා, උන්වහන්සේ තමයි
රජතුමා ඒ වගේම පූජකයා. දැන් නව ගිවිසුම තුල මේ දෙකම එකට ඈඳලා එකට එකක් බවට පත් කරලා තිබෙනවා. ජේසුස් වහන්සේ රජ කෙනා විදිහටම පැමිණෙනවා. ඒ වගේම උන්වහන්සේ තමයි දැන් ඉන්න නියම උත්තම පූජකයා. කලින් හිටපු වැරදි උත්තම පූජකයන්, කලින් හිටපු රජවරු තමයි ඒ රජවරු සහ උත්තම පූජකයෝ නව ගිවිසුම තුලදී එක වගේ. දෙවියන් වහන්සේ තුල නව ගිවිසුමේදී මේ දෙගොල්ලම එකක් බවට පත් වෙන්න දෙවියන් වහන්සේ සලස්වලා තිබෙනවා. ඉතින් ජේසුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගා ගන්න බාධා කරන පූජකවරු විතර. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගා ගන්න බාධා කරන ආත්මික රජවරු විතර තමයි ජේසුස් වහන්සේ ගිහිල්ලා ඔවුන්ට විරුද්ධව තමයි දේවල් කතා කරේ. ඔවුන් තමන්ගේ වාසියට දේවල් ගොඩනගාගෙන මුදලට ගැලවීම විකුණමින් සිටියා, මුදලට දෙවියන් වහන්සේගේ පූජාවන් විකුණමින් සිටියා, මුදලට දෙවියන් වහන්සේත් එක්ක සමග කිරීමේ පූජාවන් විකුණමින් සිටියා. මේකට විරුද්ධව ජේසුස් වහන්සේ කතා කළා. මේකට විරුද්ධව ජේසුස් වහන්සේ කතා කරනකොට මුලදි සිනවෝගෙන් ජේසුස් වහන්සේව පන්නල දැම්මා. ඉන් පස්සේ උන්වහන්සේ ඇවිල්ලා සැඟවිලා කඳු උඩ වනාන්තර ප්‍රදේශවල මුහුදු වෙරළවල් වල ගම්මානවල තැනින් තැන එකතු වෙලා ඒ එකතුණු කීප දෙනාට දෙවියන් වහන්සේගේ වචනේ උගන්වන්න පටන් ගත්තා. ගෙවල් වලට ගිහිල්ලා දෙවියන් වහන්සේගේ වචනේ උගන්වන්න පටන් ගත්තා. මුහුදු වෙරළ ඉඳගෙන ඒ අවට හිටපු මාළු බාන ගමන් හිටපු දීවරයන්ට ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය උගන්වන්න පටන් ගත්තා. කඳු වලට ගිහිල්ලා ඒ අවට හිටපු ගම්මානවල මිනිසුන්ට දෙවියන් වහන්සේගේ වචනය උගන්වන්න පටන් ගත්තා. නගරවලට ඇවිල්ලා සුංගම් අය කරන්නන්ට, විවිධ ව්‍යාපාර කරමින් ධනවත් වෙලා හිටපු මිනිසුන්ට එක එක අයට මේ තැන් තැන්වල දෙවියන් වහන්සේගේ රාජ්‍ය පැමිණීම ජේසුස් වහන්සේ උගන්වන්න පටන් ගත්තා. ජේසුස් වහන්සේට සිනගෝගේ අවසරයක් දුන්නේ නැහැ. ජේසුස් වහන්සේ උගන්වන්න දේව මාලිගාවේ අවසරයක් එවකට හිටපු පූජකවරු ලබා දුන්නේ නැහැ. එවකට හිටපු උත්තම පූජකයා ජේසුස් වහන්සේ සිනගෝගේ උගන්වපු දේ දැකලා ජේසුස් වහන්සේව මරන්න හැදුවා. ඔහුට අවස්ථාව දුන්නේ නැහැ ඒ කරපු දෙවියන් වහන්සේගේ ඉගැන්වීම ඒ ස්ථානයේ කරන්න. එදා ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප වුණා. ජේසුස් වහන්සේ එදා ප්‍රතික්ෂේප වුණා වගේම දෙවියන් වහන්සේගේ නියම වචනේ උගන්වන, දෙවියන් වහන්සේගේ නියම මාර්ගයේ යන සියලු දෙනා අදටත් මේ ලෝකයේ ප්‍රතික්ෂේප වෙනවා. එදා දෙවියන් වහන්සේගේම පූජකවරු ජේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කළා වගේ අද සිටින සියලු පූජකවරු දෙවියන් වහන්සේ නියමගේ මාර්ගයේ නියම විදියට ගමන් කරන අයව ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. දෙවියන් වහන්සේ නායකත්වවලට තබලා තිබෙන අය, දෙවියන් වහන්සේ ඉහලින් ඔබට ඉහලින් තබා තිබෙන අය, එදා ජේසුස් වහන්සේට ඉහලින් හිටපු අය ජේසුස් වහන්සේට පීඩා කළා වගේ ඔබේ සභාවවල ඉහලින් තබලා තිබෙන නායකයෝ, ඉහලින් ගුරුවරුන් විදියට තියලා තියෙන අය, එයාලගේ දැනුම, එයාලගේ බයිබලීය ඥානය, එයාලගේ සභාපාලක ඥානය නිසා උඩඟු වෙලා එයාලා දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලා තමන්ගේ දේවල් ගොඩනගා ගන්න තියෙන කෑදරකමට හරියට එදා උත්තම පූජකවරු වගේ අද දෙවියන් වහන්සේ මීට කලින් ආලේප කරපු නායකවරු ඔබට විරුද්ධව කටයුතු කරමින් සිටිනවා, ඔබව විනාශ කරන්න කටයුතු කරමින් සිටිනවා. ඉතින් එදා ජේසුස් වහන්සේට විරුද්ධ වුණා. ජේසුස් වහන්සේ කිව්වා මේ කට්ටිය මට විරුද්ධ වුණා. ඉතින් මං අනු වෙන අනිත් ඔක්කොටම මේ අය විරුද්ධ වෙනවා. ඒක නිසා කට්ටිය විරුද්ධ වෙද්දී ඔයා කලබල වෙන්න එපා. අනිත් අය ඔයා කරන දේ හෙලා දකිද්දී, ඔයා ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන එක සභාවේ නායකයෝ හෙලා දකිද්දී ඔයා කලබල වෙන්න එපා. ඔයා දෙවියන් වහන්සේ ඉදිරියේ අවංකව වැඩ කරන එක සභාවේ නායකයොන්ට ප්‍රශ්නයක් වෙනවා නම් ඔයා ඒ ගැන කලබල වෙන්න එපා. මම නුඹලව වෘකයන් අතරට බැටලුවන් යවන්නක් මෙන් යවනවා කියලා ජේසුස් වහන්සේ කිව්වා. ඉතින් එදා දාවිත්නුත් සමහර සතුරු රාජ්‍යයන් වලට ගිහිල්ලා පිස්සෝ වගේ හැසිරුණා. දෙවියන් වහන්සේ අවස්ථාව ලබා දෙනතුරු එම සතුරු රාජ්‍ය තුලට ගිහිල්ලා ඒ සතුරු ඉදිරියේ අනුවන මෝඩ මිනිස්සු වගේ දාවිත් ඇතුළු කණ්ඩායම හැසිරෙන්න සිද්ධ වුණා. ඔවුන් ඒ විදිහට හිටියා. ඒ වෙලේ ගිහිල්ලා ඒ රජවල් රටවල් වලට පහර දෙන්න ගියේ නැහැ. ඉතින් දෙවියන් වහන්සේ ඔබටත් මේ කාලයේ කියනවා, ජේසුස් වහන්සේ ඔබව තබලා තිබෙන්නේ වෘකයෝ අතර ඉන්න බැටළුවෝ වගේ. වෘකයෝ හැමතිස්සෙම බලන්නේ බැටළුවන්ව මරලා කන්න. වෘකයෝ හැමතිස්සෙම බලාගෙන ඉන්නේ බැටළුවෙක්ගේ ඇඟට පැනලා ඔහුගේ මාංශය කන්න. ඉතින් අපිව මේ ලෝකෙට ජේසුස් වහන්සේ යවලා තිබෙන්නේ, ඔබ ඉන්න සභාවල් වලට ජේසුස් වහන්සේ ඔබව තියලා තියෙන්නේ, ඒ සභාවල් වල මොන වැරද්ද තිබුණත්, ඒ සභාවල් වල ඉන්න නායකයෝ මොන වැරදි තත්වයක සිටියත්, දෙවියන් වහන්සේ ඔබව ඒ තැන්වල තියලා තියෙන්නේ. දෙවියන් වහන්සේ මේ ඔබව පුහුණු කරමින් සිටිනවා. දෙවියන් වහන්සේගේ මීළඟ රාජ්‍ය හරියට දාවිත් දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලා යෙරුසලමේ නැවත රාජ්‍ය පාලනය අල්ලගත්තා වගේ ජේසුස් වහන්සේ ආයේනවා හරියට දාවිත්
ආයෙ ඇවිල්ලා යෙරුසලමට පහර දෙන්න පැමිණුණා වගේ ජේසුස් වහන්සේ නැවත පැමිණිලා යෙරුසලමේ පාලන බලය අල්ලගන්න කාලය ඉතා අතළඟට පැමිණිලා තිබෙනවා. මේක අවුරුදු 2000 කණක් තිස්සේ පොළවේ විවිධ ස්ථානවල පොළවේ සියලු ජාතීන්ට මේ සුභාරංචිය ගමන් කරන තුරු දෙවියන් වහන්සේ ඉවසීමෙන් ජේසුස් වහන්සේගේ ගෝලයන් විවිධ ස්ථානවල පුහුණු වෙන්න උන්වහන්සේ සලස්වලා තිබුණා. ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට කතා කරලා කිව්වා, තමන් ළඟ හිටපු ගෝලයන්ට කතා කරලා කිව්වා, නුඹලා මම අනුවෙන්න, මම නුඹලට මගේ රාජ්‍ය පාලනය නුඹලා එක්ක බෙදා ගන්නවා, නුඹලා මාත් එක්ක එකට වාඩි වෙලා එකට සිංහාසනවල ඉඳගෙන මේ රාජ්‍ය පාලනය කරන්න මම නුඹලව කැඳවලා තිබෙනවා, මම නුඹලව කැඳවලා තිබෙනවා මගේ මාර්ගය ඇවිල්ලා මතු පැමිණෙන රාජ්‍යයේ විනිශ්චයකාරයන් වෙන්න, මතු පැමිණෙන රාජ්‍යයේ නුඹලාගේ අතට තමයි මම බාර දෙන්නේ, මම මගේ සිංහාසනේ නුඹලත් එක්ක බෙදා ගන්නවා කියලා ජේසුස් වහන්සේ තමන් එක්ක හිටපු ගෝලයන්ට කිව්වා. ඉතින් ගෝලයෝ මුළු කැපවීමෙන් ජේසුස් වහන්සේ උදෙසා සැඟවිලා පුහුණු වෙන්නටත් සැඟවිලා දෙවියන් වහන්සේගේ මතු පැමිණෙන රාජ්‍යයේ ඊශ්‍රායල් සහ මේ මුළු පොළොව මතට කැඳවාගෙන ඉන්න ඔවුන් ලෝකයේ පුරා සුභාරංචිය ගෙනියන්න කටයුතු කළා. ජේසුස් වහන්සේ ඒ ගෝලයන්ටම කතා කරලා කිව්වා, නුඹලා මාව දැකලා තමයි විශ්වාස කරන්නේ, නමුත් ඊළඟට එනවා කණ්ඩායමක් එයාලා මාව නොදැක විශ්වාස කරලා මේ දේ කරන කණ්ඩායමක්. දැන් ඔබ ජේසුස් වහන්සේව නොදැක සැඟවි සැඟවි ජේසුස් වහන්සේගේ මාර්ගය තුල පුහුණු වෙන කණ්ඩායම. ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට පේත්‍රස්ට යොහාන්ට යාකෝබ්ට කතා කරලා කිව්වා, ඔයාලා දැක්ක මම මැරෙන විදිය, ඔයාලා දැක්ක මම නැවත උත්ථානය වෙන විදිය, මාව ස්වර්ගයට ඔසව ගන්න විදිය, මේ ඔක්කොම දැකලා තමයි ඔයා මං වෙනුවෙන් කැපවලා ඉන්නේ. හැබැයි ඊළඟට එන කණ්ඩායම මාව දකින්න නැතුව, මේ එකක්වත් දකින්න නැතුව නොදැක ඔයාලා වගේම ඒ අය කැප වෙන කණ්ඩායමක් අනාගතයේදී පැමිණෙනවා. ඒ අය ඔයාලටත් වඩා භාග්‍යවන්තයි. ඇයි? එයාලා නොදැක විශ්වාස කරන කණ්ඩායමක්. ඒ අයව ජේසුස් වහන්සේ ලෝකයේ පුරා මේ වන විට විවිධ ස්ථානවල තියාගෙන පුහුණු කරමින් සිටිනවා. ඔබ සිටින සභාවන් මොකක් වුණත්, ඔබ සිටින්නේ කතෝලික සභාවේ වුණත්, ඔබ සිටින්නේ AOJ කේ වුණත්, ඔබ සිටින්නේ CPM එකේ වුණත්, ඔබ සිටින්නේ කිංග්ස් රිවයිවල් එකේ වුණත්, ඔබ සිටින්නේ මෙතෝදිස්ත ඇංග්ලිකන් චර්ච් එකේ වුණත්, ඔබ යෙහෝවා විට්නස් චර්ච් එකේ ඉන්නවා වුණත්, ඔබ සෙවන්ත් ඩේ ඇඩ්වෙන්චර් චර්ච් එකේ ඉන්නවා වුණත්, මේ මොන තැනක හිටියත් දෙවියන් වහන්සේ ඔබව ඒ තැන්වල ස්ථානගත කරලා තිබෙනවා. ලෝකයේ විවිධ රටවල්වල දෙවියන් වහන්සේගේ සෙනග, දෙවියන් වහන්සේගේ මතු රාජ්‍යයට අඩිතාලම් දමන ජේසුස් වහන්සේගේ සැබෑ ගෝලයන් උන්වහන්සේ ස්ථානගත කරලා තිබෙනවා. මතු ජේසුස් වහන්සේ එදා දාවිත් දෙවියන් වහන්සේ අවසර දීපු ගමන් ඇවිල්ලා පහර දීලා ඔක්කොම ජාතීන්ට පහර දීලා එකවර සියලු දාවිත් එක්ක පුහුණුණු හැම කණ්ඩායමක් එක්කම ඇවිල්ලා යෙරුසලම් අල්ලගත්තා වගේ එදා ඊශ්‍රායල් නැවත යුද වැදිලා ඒ අහුවෙලා හිටපු සතුරු ජාතීන් පරාජය කළ නැවත ඊශ්‍රායල් එක්සේ සත් කළා වගේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ යම් කියනකම් බලාගෙන ඉන්නවා. ජේසුස් වහන්සේ දැන් ඔන්න විනිශ්චය පැමිණෙනවා, දැන් මේ නුඹේ රාජ්‍ය පිහිටවන්න කාලයයි කියලා ජේසුස් වහන්සේට කියනකම් ජේසුස් වහන්සේ ඔබවත් පුහුණු කර කර, ඔබ සමග කතා කර කර, ඔබට උගන්ව උගන්න එදා දාවිත් වනාන්තර ප්‍රදේශවල තමන්ගේ ගෝලයන්ව පුහුණු කළා වගේ ජේසුස් වහන්සේ දැන් ඔබව ගම් නියන් ගම්වල විවිධ මහද්වීපවල විවිධ සභාවන්වල තියාගෙන ඔබට දෙවියන් වහන්සේගේ වචනය කියාදෙදී ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔබව පෝෂණය කරමින් ඔබට යාඥා කරන විදිය කියාදෙදී ශුද්ධාත්ම බෞතිස්ම ඔබ සිටින ස්ථානවලට ලබා දෙදී ඔබට දෙවියන් වහන්සේගේ නියම වචනය විවිධ ස්ථානවලට ලබා දෙමින් ජේසුස් වහන්සේ ඔබව පුහුණු කරමින් සිටිනවා. ඔබ පැමිණියේ කිසිවක් නැතුව ණය වෙලා ලැජ්ජ වෙලා අනිත් මිනිස්සු ඉදිරියේ ඔබට කිසි දෙයක් කරගන්න ශක්තියක් නැතුව නොසතුටු සිත් ඇතුව වෙන්න පුළුවන්. නමුත් ජේසුස් වහන්සේ ඔබව පරිවර්තනය කරනවා, මතු පැමිණෙන රාජ්‍යයට පාලනය කරන පිණිසත් මතු පැමිණෙන රාජ්‍යයට විරුද්ධව තිබෙන අන්ධකාර බල වලට එරෙහිව කටයුතු කරලා මතු පැමිණෙන රාජ්‍යය පොළොවට කැඳවන පිණිසත් එදා දාවිත් එක්ක එකතු වුණු කිසි වැඩක් නැති මිනිසුන්ව එක්කෙනා 1000ක් පෙරලන එක්කෙනා 1000කට ගහන්න පුළුවන් කණ්ඩායමක් දාවිත් විසින් ගොඩනැගුවා වගේ දැන් ජේසුස් වහන්සේ ඔබව ගොඩනගමින් සිටිනවා. එදා දාවිත් කඩුවෙන් යුද්ධය හැසිරුවා වගේ ඔබ අද ආත්මයන් වහන්සේගේ කඩුව වන දෙවියන් වහන්සේගේ වචනය තුලින් දෙවියන් වහන්සේගේ මීළඟ රාජ්‍ය පොළොවට කැඳවන පිණිස ඔබව විවිධ ස්ථානවල පුහුණු කරමින් සිටිනවා.
ඒක නිසා ඔබ ඉන්න සභාව මොකක්ද කියන එක අපිට වැඩක් නැහැ. ඔබ ඉන්න සභාව හොඳ සභාවක්ද වැරදි සභාවක්ද නරක සභාවක්ද ඔබ වැරදි දේව ධර්මයක් තියෙන සභාවක්ද කියන එක වැඩක් නැහැ. ඔබ ඉන්න සභාව පාපයෙන් පිරුණු තැනක්ද නිවැරදි විදිහට යන එකක්ද ඔබ ඉන්න සභාවේ රූප නමස්කාරය කරනවද ඔබ ඉන්න සභාවේ වැරදි දේව ධර්මයක් තියෙනවද කියන එක අපිට වැඩක් නැහැ. ඔබ මොන තැනක හිටියත් දෙවියන් වහන්සේ උන්වහන්සේට අවනත වෙලා උන්වහන්සේ තුල ගොඩ නැගෙන්න ඔබව එම ස්ථානවල තියලා තියෙනවා. කතෝලික සභාවේ ඉන්න අය කතෝලික සභාවේ පිළිම වන්දනාවට සහ ඒ ස්ථානවල තියෙන දෙවියන් වහන්සේට අදාළ නැති වෙන ඉගැන්වීම් වලට විරුද්ධව කැරලි ගහන්න යන්න එපා. ඇංග්ලිකන් චර්ච් වල ඉන්න අය ඒ පාරම්පරික සිරිත් වලට ඒ නායකත්වයන් වලට විරුද්ධව කැරලි ගහන්න යන්න එපා. එක එක තැන්වල වෙන වෙන ෆ්‍රී චර්චස් වල ඉන්න අය ඒ නායකයන්ගේ තියෙන වැරදි නිසා ඒ නායකයෝ තමන්ගේ ආත්මార్థකාමී දේවල් වලට දේවල් ගොඩනගනවා කියලා හිතලා ඔවුන්ට විරුද්ධව කැරලි ගහන්න යන්න එපා. ඒ වගේම යෙහෝවා විට්නස් වල ඉන්න අය ඔබට දැන් තේරෙනවා නම් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේගේ බලය ඔබට ටික ටික තේරෙමින් සිටිනවා නම් මේ අය කියන ඉගැන්වීමේ දෙවියන් වහන්සේ කියපු දෙයත් එකක වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔබ යෙහෝවා විට්නස් චර්ච් එකේ ඉන්න නායකයන්ට විරුද්ධව කැරලි ගහන්න යන්න එපා. ඔබ සිටින ස්ථානවල කිසිම කෙනෙක්ට විරුද්ධව ඔබ කැරලි ගහන්න යන්න නැතුව හරියට දාවිත් සැඟවිලා පුහුණු වුණා වගේ ඔබ සිටින ස්ථානවල ඉඳගෙන වෘකයව මැද බැටලුව වගේ ඔබ සැඟවිලා පුහුණු වෙමින් සිටින්න. ඔබේ හදවත දෙවියන් වහන්සේ දන්නවා. වටේම ඉන්න අය වැරදි කරනවා වෙන්න පුළුවන්. ඔබ වටේම ඉන්න අය රූප වඳිනවා වෙන්න පුළුවන්. ඔබ වටේම ඉන්න අය වැරදි දේව ධර්මයක් පස්සේ යනවා වෙන්න පුළුවන්. කමක් නැහැ. දෙවියන් වහන්සේ ඔබේ හදවත දන්නවා. ඔබ දෙවියන් වහන්සේ කියන දේ කරන්න. එදා දානියෙල් බබිලෝනියට වහල් වෙලා ඉඳිද්දි මුළු බබිලෝනිය නෙබුකත් නේෂ්ටගේ රූපයට නමස්කාර කරන්න යද්දි දානියෙල් ඇතුළු දානියෙල්ගේ මිත්‍රයන් තුන්දෙනා එම රූපයට නමස්කාර කරන්න නැතුව හිටියා. ඔබ ඉන්නේ සතුරුත් එක්කද ඔබ ඉන්නේ නිවරදි දේව ධර්මයක් තුලද ඔබ ඉන්නේ නිවරදි පල්ලියකද කියන එක වැඩක් නැහැ. ඔබ කොහේ හිටියත් ඔබ දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙන්න පටන් ගන්න. ඔබේ පල්ලිය ඔබ වර්ධනය කරන්නේ නැත්නම් ඔබේ සභාවෙන් ඔබ ආත්මයෙන් පූර්ණ කරන්නේ නැත්නම් ඔබේ සභාව තුල නමස්කාරයේදී සුද්ධාත්මයන් වහන්සේගේ ඔබ ආලේපය ඔබට ලැබෙන්නේ නැත්නම් ඔබ සිටින ස්ථානයේ නිකං සින්දු කිය කිය ගීත කිය කිය නැලවි නැලවි ඉන්නවා නම් ඒ තැන්වල සුද්ධාත්මයන් වහන්සේගේ බලයක් ක්‍රියා කරන්නේ නැත්නම් නිකං මේ කොහේ හරි කොළේක තියෙන ගීතයක් කියලා නිකං පල්ලිය ඉවර කරලා යනවා නම් එමනම් පල්ලියෙන් සුද්ධාත්මයන් වහන්සේව ඔබට ලබා දෙන්නේ නැත්නම් පල්ලියේ නායකයෝ ඔබව සුද්ධාත්මයන් වහන්සේ තුලට යොමු කළා. පල්ලියේ නායකයන් ඔබට උගන්වමින් සිටින පල්ලියේ ඉන්න නායකවරු ඔබට සුද්ධාත්මයන් වහන්සේගේ බලය අත්කර ගන්න මඟ පෙන්වන්නේ නැත්නම් යාඥාවට මඟ පෙන්වන්නේ නැත්නම් නිර්ආහාර යාඥාවට මඟ පෙන්වන්නේ නැත්නම් ඔබ සිටින පල්ලියේ අය සුද්ධාත්මයන් වහන්සේගෙන් ඇවිලෙන විදිය සුද්ධාත්මයන් වහන්සේගේ දීමන අත්කර ගන්න විදිය අන්නේ භාෂාවේ දීමනාව ලබා ගන්න විදිය ඔබේ පල්ලියේ අය ඔබට කියලා දෙන්නේ නැත්නම් ඔබ ගෙදරට ඇවිල්ලා ඔබ ගෙදරදී සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය අත්කර ගන්න. ඔබ පල්ලිය ඇතුළේ ඉඳලා යාඥා කරාද ගහක් යට ඉඳලා යාඥා කරාද ගේ ඇතුළේ ඉඳලා යාඥා කරාද ඒක දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඔබ පල්ලියෙන් ඔබව දෙවියන් වහන්සේගේ ශුද්ධ සැලැස්මට යොමු කරන්නේ නැත්නම් ඔබ ගේ ඇතුළට ඇවිල්ලා ඔබ සැඟවිලා ඒ අයට ඕන දෙයක් කරගන්න දෙන්න. එයාලට විරුද්ධව කැරලි ගහන්න එපා. එයාලා ඕන දෙයක් කරගෙන එයාලගේ නායකත්වයන් එයාලගේ සුව පහසුකම් එයාලා ඕන දෙයක් ඒ විදිහට පවත්වාගෙන ගියපු දෙයක්. ඔබ ගෙදරට ඇවිල්ලා ඔබ ගෙදර අයත් එක්ක මුලින්ම එකතු වෙලා යාඥා කරන්න පටන් ගන්න. ඔබේ පවුලේ නමස්කාරය නැවත පටන් ගන්න. ගේ ඇතුලේ ඔබ දන ගහගෙන අඛණ්ඩව එක දිගට නමස්කාර කරමින් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. ඒකම ඔබත් එක්ක එකඟ වෙන. ඔබ කියන දේ අහන. ඔබට ඔබගෙන් දෙවියන් වහන්සේ ගැන යටත් වෙලා දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අයවත් ඔබේ ගෙදරට ගෙන්න ගන්න. ඔබ සිටින ස්ථානට ගෙන්න ගන්න. මුහුදු වෙරළක් ළඟට කැඳව ගන්න. ඔබ සිටින තැනට ඒක කොහෙද නගරේද ගමේද ඈත පළාතකද හැංගිච්ච තැනකද ඒක වැඩක් නැහැ. ඔබට පුළුවන් තැනට ඔබ කීප දෙනා හරි එකතු වෙලා දන ගහගෙන දෙවියන් වහන්සේට යාඥා කරන්න පටන් ගන්න. ඒකයි මේ කාරණා සිදුවෙන බව ජේසුස් වහන්සේ දන්න නිසායි ජේසුස් වහන්සේ කිව්වේ දෙදෙනෙක් නොහොත් තුන්දෙනෙක් එකට එකතු වෙලා යාඥා කරොත් හොඳටම ඇති මං ඒ මැද ජීවමානව ඔබට නැවත සුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබා දෙනවා.
ඔබ කලබල වෙන්න එපා. දැන් පල්ලියේ ගොඩක් කට්ටිය අතර නෙමෙයි මම යාඥා කරන්නේ. ඒක කමක් නැහැ. ඔබට ඉරිදට පල්ලියට එන්න කියනවා නම් පල්ලියට යන්න. ඒ නායකත්වයට යටත් වෙන්න කියනවා නම් නායකත්වයට යටත් වෙන්න. ඒ නායකත්වයට වගකීමක් දීලා තියෙනවා නම් ඒව අතෑරලා එයාලට විරුද්ධව කැරලි ගහන්න නැතුව ඒ දීලා තියෙන එක කරන්න. ඉන්න තැන්වල ඉන්න. ඉන්න තැන්වලට විරුද්ධව ප්‍රශ්න දාගෙන ඔබ එතනින් එළියට එන්න අවශ්‍ය නැහැ. ඉන්න තැන්වල ඉඳගෙන වෘකය මැද බැටළුව වගේ ඔබ දෙවියන් වහන්සේගේ ආත්මය අත්කර ගන්න පටන් ගන්න. ගෙදර ඉඳගෙන යාඥා කරලා සුද්ධාත්මයන් වහන්සේව අවුලව ගන්න. සුද්ධාත්මයන් වහන්සේ ඔබගෙන් සුද්ධාත්මයන් වහන්සේ ගැන අහන අයට සුද්ධාත්මයන් වහන්සේ ගැන කියලා දෙන්න. ඔබ මේ විදිහට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ නමස්කාරයෙන් නිරාහාරයෙන් සිටියේදී එදා ගෝලයන්ට සුද්ධාත්මයන් වහන්සේ ප්‍රකාශ වුණා වගේ සුද්ධාත්මයන් වහන්සේ ගින්නෙන් බැස ඇවිල්ලා ඒ ගෝලයන්ට සුද්ධාත්ම දීමනා ලබා දුන්නා වගේ උන්වහන්සේ ඔබ සිටින ස්ථානයට ඇවිල්ලා ඔබ ආලේප කරන බව ඔබ හොඳින් මතක තියාගන්න. ඔබගෙන් සමහර අය පාස්ට කෙනෙක් අත තියලා පාද කෙනෙක් අත තියලා යාඥා කරලා සුද්ධාත්ම දීමනාව ලබා ගත්ත වෙන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. ඒ වගේම තව දෙවියන් වහන්සේට තව ක්‍රම තියෙනවා සුද්ධාත්ම ආත්මය ලබා දෙන්න. එදා ගෝලයේ උඩුමහල් ශාලාවේ තනියම තමන්ගේ දුක වේදනාව කීකේ නිරාහාරව දින ගණනාවක් ඉඳගෙන යාඥා කර කර ඉන්න වෙලාවේ දෙවියන් වහන්සේම බැහැල් ඇවිල්ලා තමන්ගේ ආත්මය වුන් මතර වැගිරියෝ වගේ ඔබ ගේ ඇතුලේ නිරාහාරව යාඥා කර කර ඒකට වෙන් වෙලා කැප වෙලා සූදානම් වෙලා ඉන්නකොට දෙවියන් වහන්සේම ඔබේ ගෙදරට බැහැල් ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේ ඔබට දීලයයි. ඒ සඳහා ඔබ කරන්න අවශ්‍ය ලෝකෙන් වෙන්වීම, පාපෙන් වෙන්වීම, ඔබේ අතින් සිදුවන දුර්වලතාවයන් වලින් වෙන් වෙලා ඔබ වැටෙන්න යන පාපයන් නිවරදි කරගෙන ඔබේ ජීවිතය පවිත්‍ර කරගෙන දෙවියන් වහන්සේ ඉදිරියේ මාංශය ශක්තිමත් කරගන්න යන්නේ නැතුව ඔබේ මානසික ආසාවල් අනුව ඔබ අලුතෙන් සබා හදන්න යන්නේ නැතුව ඔබ මුලින්ම ශුද්ධාත්මයන් වහන්සේගේ දීමනාව ලබා ගන්න පිණිස ඔබ තනිතනිව ඉන්න ස්ථානවල ගෙවල් ඇතුළේ එකතු වෙලා ඔබ නිරාහාරව අඛණ්ඩව යාඥා කරමින් දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විල්ලා සිටින්න. ගෝලයෝ එදා උඩුමහල් ශාලාවේ දෙවියන් වහන්සේගේ ආත්මය බලාපොරොත්තු වෙන සිටියා වගේ ඔබේ පල්ලියේදී ඔබට ඒ දේ ලබා දෙන්නේ නැත්නම් ඔබ ගෙදර ඇවිල්ලා ඒක ලබා ගන්න. දෙවියන් වහන්සේ ඔබේ ගෙදරට අන්‍ය භාෂාවේ දීමනාව ඇවිල්ලා ඔබට දීලයි. ඔබට බයිබලයේ කියනවා අදහන්නාගේ ලකුණු නම් මේය. ඔහු සර්පයන් තමන්ගේ පාගෙන් පයින් පාගන්නේය. රෝගීන්ට අත්ැබූ කල ඔවුන් සුවවන්නේය. අදහන්නාගේ ලකුණු නම් මේය. අසුද්ධ ආත්ම ඔවුන් අත තබා යාඥා කළ කල පහව යන්නේය. අදහන්නාගේ ලකුණු නම් අන් භාෂාවලින් කතා කරන්නේ. මේ කියපු දීමන සුද්ධාත්මයන් වහන්සේ තමන්ගේ කැමැත්ත විදිහට ඔබට ලබා දෙනවා. ඔබ ලොකුද පොඩිද, කොයි වගේද, පොඩි ළමයෙක්ද, ඔබට වැඩි වයසක් නැද්ද, මහලුද, වැඩක් නැහැ. යෝවෙල් පොතේ කියනවා අවසාන කාලයේදී කවුරු මට යාඥා කළත් මම ඔවුන් මතට මගේ ආත්මය නිදහස් කරනවා. කුඩා දරුවන් මතට මගේ ආත්මය නිදහස් කරනවා. කුඩා දරුවන් අනාගත වාක්‍ය කියන්න පටන් ගත්තවා. මහල්ලන් අනාගතය දකින්න සලස්වනවා. කුඩා දරුවන්ට සිහින දකින්නට සලස්වනවා. දෙවියන් වහන්සේගේ ආත්මය කිසි සීමාවක් ભેදයක් නැතුව ඔබ මතට උන්වහන්සේ වගුරවනවා. ඒක නිසා සිටින ස්ථානවල ඉඳගෙන ලෝකෙන් වෙන් වෙලා අපවිත්‍රකම් වලින් වෙන් වෙලා අපි ඔබට ඉදිරියේදී කියා දෙන විදිහට ඔබ පුරුදු වෙලා ඉන්න කුරු පුරුදු දේවල් වලින් ලෝකේ අපවිත්‍රකම් වලින් වෙන් වෙලා gedara තනියම ඉඳගෙන ඔබට පුරුදු සාතන්ගේ ආයුධ වලින් ඔබ වටන්න සාතන් ඔබට ගහන ආයුධ වලින් ආරක්ෂා වෙලා දෙවියන් වහන්සේගේ ආලේපය ඔබ නිවස තුල අත්කර ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ ආලේපය, දෙවියන් වහන්සේගේ දීමනාවන් සුද්ධාත්මයන් වහන්සේ ඔබට ලබා දෙන්නේ තමන්ගේ කැමැත්ත විදිහට. එක එක්කෙනාගේ කැමැත්ත විදිහට නෙමෙයි. පල්ලියේ පාස්ටර්ගේ කැමැත්තට නෙමෙයි සුද්ධාත්මයන් වහන්සේව සුද්ධාත්මයන් වහන්සේ තමන්ගේ දීමනාව ඔබට ලබා දෙන්නේ. ඔබගේ හදවත බලලා, ඔබේ අවංකසිත බලලා, පල්ලියේ පාද ඇවිල්ලා නෙමෙයි, පල්ලියේ පාස්ටර් නෙමෙයි තීරණය කරන්නේ මෙයාට සුව කිරීමේ දීමනාව දෙනවද කියලා. පල්ලියේ කෙනා නෙමෙයි, නායකයා නෙමෙයි, පාස්ටර් නෙමෙයි තීරණය කරන්නේ මෙයාට අසුද්ධාත්ම දුරු කරන බලය දෙනවද කියලා. කවුද ඒක දෙන්නේ? බයිබලයේ කියලා තියෙන විදිය බලන්න. සුද්ධාත්මයන් වහන්සේ ඔබව විමසනවා මුලින්ම. ඔබගේ හදවත විමසලා, ඔබගේ හදවත ගැන සොයලා බලලා, උන්වහන්සේ තමන්ගේ කැමැත්ත විදිහට තමන් සතු දීමනා ඔබ මතට නිදහස් කරලා වගුරවනවා.
එක්කෙනෙක් අන් භාෂාවලින් කතා කරනවා, තව කෙනෙක් අන් භාෂාවල අර්ථය කියා දෙනවා, තව කෙනෙක් අසුද්ධාත්ම දුරු කරනවා, තව කෙනෙක් රෝග සුව කරනවා, තව කෙනෙක් මතු සිදුවෙන්නට යන දේවල් අනාවැකි එලිදරව් කරනවා, තව කෙනෙක් එක එක්කෙනාගේ ආත්ම විමසනවා, තව කෙනෙක් එක එක්කෙනාගේ පාපය ගැන අඟවලා දෙනවා. මේ දේවල් සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල ඔබට දෙවියන් වහන්සේ විසින්ම ඔබට නිකන් ලබා දෙන දේවල්. සුද්ධාත්මයන් වහන්සේ මේ දේවල් ලබා දෙන්නේ. හැබැයි දැන් සුද්ධාත්මයන් වහන්සේ නිසා මේක ලබා දෙන්නේ, ඔබ සුද්ධාත්මයන් වහන්සේගේ හදවතට එකඟ විදිහට නෙමෙයිනම් සිටින්නේ, එහෙනම් සුද්ධාත්මයන් වහන්සේ ඔබට මේක ලබා දෙන එකක් නැහැ. ඔබ සුව කිරීමේ දීමනාව ලබා ගන්නෙ ඔබේ ගෞරවය සඳහා නම්, එහෙනම් සුද්ධාත්මයන් වහන්සේ ඔබට සුව කිරීම දෙන එකක් නැහැ. ඔබ අසුද්ධාත්ම දුරු කිරීමේ දීමනාව ලබා ගන්න කැමැත්තෙන් ඉන්නේ ඔබ අනිත්‍ය ඉස්සරහා යක්කු දුරු කරලා ඔබගේ බලය පෙන්වන්න අපේක්ෂාවෙන් නම් දෙවියන් වහන්සේ ආයේ වෙනම කාටවත් කීකී ඉන්න දෙයක් නැහැ. ඔබ වෙනම ඇවිල්ලා පරීක්ෂණ පවත්වල ටෙස්ට් කර කර ඉන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ ඔබේ හදවත විනිවිද දකිනවා. ඔබ අවංකද? ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්මට අවනත වෙන කෙනෙක්ද? ඔබ ඔබේ වාසියට වැඩ කරන කෙනෙක්ද? ඔබ මේ දීමනා ලබා ගන්නේ ඔබේ ලාභයකටද? ඔබ දෙවියන් වහන්සේ මේ දීමනා දුන්නොත් ඔබ අනාගතේ මොනව කරයිද? ඒ ඔක්කොම දෙවියන් වහන්සේ විමසලා තම කැමැත්ත විදිහට සුද්ධාත්මයන් වහන්සේ ඔබට එම දීමනා ලබා දෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔබ බය නැතුව සුද්ධාත්මයන් වහන්සේ ඉදිරියේ දන ගහලා යාඥා කරලා ඒ මාලේපය අත් කරගන්න. මේ කාලේ දාවිත් එදා සැඟවිලා කණ්ඩායමක් ගොඩනැගුවා වගේ, එදා සැඟවිලා ගොඩනැගපු කණ්ඩායම එක්ක නැවත ගිහිල්ලා ඊශ්‍රායල් අත්පත් කරගත්තා වගේ, ජේසුස් වහන්සේ ඔබව තැන් තැන්වල ගොඩනගනවා. ඔබව සභාවෙන් පිළිගන්න නැති වෙන්න පුළුවන්. ඔබට සභාවේ දේශනා කරන්න අවස්ථාවක් දෙන්න නැති වෙන්න පුළුවන්. ඒක ඕනේ නැහැ. කවුද කියලා සභාවට ගිහිල්ලා දේශනා කරන්න ඕන කියලා සේවය කරනවා නම් ඔබ ජේසුස් වහන්සේ වගේ වෙන්න. ජේසුස් වහන්සේ වගේ වෙන්න. ජේසුස් වහන්සේගේ තැනට ඔබේ ජීවිතය හදාගන්න. ඔබ පල්ලියක් හැදුවම නෙමෙයි දෙවියන් වහන්සේගේ සේවකයෙක් වෙන්නේ. ඔබ සෙනගක් ඔබේ වටේ ගොඩනගා ගත්තම නෙමෙයි ඔබ දෙවියන් වහන්සේගේ සේවකයෙක් වෙන්නේ. ඔබ ජේසුස් වහන්සේ වගේ වෙන්න අවශ්‍යයි. ජේසුස් වහන්සේ තමන්ගේ වටේ කවුරුවත් හදාගත්තේ නැහැ. නමුත් ඔවුන් හැම කෙනෙක්ම දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන විදිය කියලා දීලා දෙවියන් වහන්සේගේ අතට බාර දීලා ජේසුස් වහන්සේ යන්න ගියා. ජේසුස් වහන්සේ ඔබවත් මෙන්න මේ ක්‍රමවලින් ඔබ ඉන්න තැන්වලට උන්වහන්සේ බැහැලවිලා තමන්ගේ මුළු ආත්මය ඔබ මතර වගුරවලා ඔබව හදලා කඩලා පුහුණු කළා, වැරදි තැන් නිවරදි කළා, ඔබව දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයට හදන්න ජේසුස් වහන්සේ ඔබ වෙතට පැමිණෙනවා. ඔබ වෙතට පැමිණෙනවා. ඔබ කොහෙද ඉන්නේ? ඔබ වෙතට පැමිණෙනවා. ඔබේ සභාවේ පාස්ට ඔබ ගැන බලන්න නැති වෙන්න පුළුවන්. එයාලා වාට අවස්ථාවක් දෙන්න නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. පල්ලියේ පාදක පාස්ටට ඒ ඕන දේ කරගන්න දෙන්න. ඔයා ගෙදර ඇවිල්ලා ඔයාගේ වේදනාව දෙවියන් වහන්සේට කියන්න. ඔයාව හම්බ වෙන්න දෙවියන් වහන්සේ එදා ආදම්ම ඒවව හම්බ වෙන්න උයනට බැහැලා ආව වගේ දෙවියන් වහන්සේ සොකී ආත්මය එක්ක ඔබ මතට වැగిරිලා ඔබට දෙවියන් වහන්සේගේ ආත්මය ලබා දීලා ඔබට කියලා දෙනෝ ගේ ඇතුලේදී ඔබ ඉන්න තැනට දෙවියන් වහන්සේ බැහැලාවිලා කියලා දෙනවා. හොඳට තේරුම් ගන්න. යහපත් බැටළු එඬෙරා මමයි. මගේ හඬ අනුව එන අය මං ඔවුන්ව නිල් තන ගොදුරු බිම්වල එක කරගෙන යනවා. මගේ බැටළුව මගේ හඬ අඳුරනවා. මම තමයි එඬෙරා. මම තමයි යහපත් එඬෙරා. මේ ගොඩක් එඬෙරු කියාගෙන කට්ටි ඉන්නවා. හැබැයි හොඳට තේරුම් ගන්න. මමයි එඬෙරා. මමයි බැටළුවන්ට ඇතුල් වෙන දොරටුව. මාතුලින් ඇතුළුවන්න මල නමුත් ජීවත් වෙන්නේ කියලා ජේසුස් වහන්සේ ඔබට කියනවා. ඔබ ඉන්න තැන ඉඳගෙන දෙවියන් වහන්සේට කතා කරන්න. ඉන්න තැන ඉඳගෙන ජේසුස් වහන්සේත් එක්ක කතා කරන්න. ඔබෙන් පල්ලියෙන් ඔබට දෙන්නේ නැති දේ, පල්ලියෙන් ඔබට දෙන්නේ නැති ආලේපය, පල්ලියෙන් ඔබට දෙන්නේ නැති සුද්ධාත්ම දීමනාව, පල්ලියෙන් ඔබට දෙන්නේ නැති සුද්ධාත්ම බෞතිස්මය, පල්ලියෙන් ඔබට කියා දෙන්නේ නැති අන්‍ය භාෂාව ලබන විදිහ, පල්ලියෙන් ඔබට කියලා දෙන්නේ නැති දෙවියන් වහන්සේගේ ආත්මයේ බලය අත්කර ගන්න විදිය, දෙවියන් වහන්සේ ඔබ ඉන්න තැනට ඔබේ ගෙදරට ඇවිල්ලා කියලා දෙන කාලේ පැමිණලා තිබෙනවා. සැඟවිලා දෙවියන් වහන්සේ ඔබව ගොඩනගනවා. එදා ජේසුස් වහන්සේ තැන් තැන් වලට ගිහිල්ලා මිනිස්සු හිටපු ගම් නියන් ගම් වලට ගිහිල්ලා එයාලට කතා කර කර ඔවුන් එක්ක කෑම කාලේ එයාලට දේවල් කියලා දුන්නා වගේ දෙවියන් වහන්සේ බැහැලාවිලා ඔබට කාරණා කියලා දීලා ඔබව සංගවලා තැනින් තැන දෙවියන් වහන්සේ මීළඟ රාජ්‍ය පැමිණෙන මොහොත දක්වා ඔබව සූදානම් කරමින් සිටිනවා. ජේසුස් වහන්සේ ඔබව සූදානම් කරලා තියෙන නිකන් නෙමෙයි. ඒ ජේසුස් වහන්සේගේ මතු පැමිණෙන රාජ්‍ය පැමිණෙන වෙලාවේදී ඔබ සිටින ස්ථානවල දෙවියන් වහන්සේ නැවත ඔබව මියගිය අයව නැවත නැගිට්ටවනවා. ජීවත්ව සිටින අය එක්ක එකට එකතු වෙලා මේ රාජ්‍ය පිහිටුවන්න ජේසුස් වහන්සේ පැමිණෙනවා.
ජීවත්ව සිටින අය ඇසිපිය ගහන සැනකින් මහිමානුත ශරීර බවට ඔවුන්ගේ ජීවිත පරිවර්තනය කරනවා. මැරිල ගියපු අය ඔවුන් නැවත ජේසුස් වහන්සේගේ ඊළඟ පැමිණීමේදී ඔවුන් නැවත උත්ථානය කළා. මේ දෙගොල්ලම එකට එකතු වෙලා මීළඟ රාජ්‍යය සඳහා සූදානමින් පැමිණිලා මේ රාජ්‍යයේ සාතන්ගේ රාජ්‍ය බිඳවැටෙනවත් සමගම දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන පිණිස ජේසුස් වහන්සේ ඔබ සමග ක්‍රියා කරන්නට උන්වහන්සේ ඉතා සූදානමින් දෙවියන් වහන්සේ අවස්ථාව දෙනකම් බලාගෙන සිටිනවා. ඒක නිසා විවිධ ස්ථානවල සිටින අපගේ සහෝදර සහෝදරියනි, ඔබ ඉන්න තැන මොකක් වුණත් කමක් නැහැ. ඔබ මේ ස්ථානවල ඉඳගෙන දෙවියන් වහන්සේගේ ආත්මෙන් පූර්ණ වෙන්න, දෙවියන් වහන්සේගේ වාචනේ, උන්වහන්සේගේ ආත්මයන් වහන්සේගේ කඩුව වන වචනයෙන් ඔබ පෝෂණය වෙන්න, ඔබ ගෙදර ඉඳගෙන යාඥා කර කර අඛණ්ඩව දෙවියන් වහන්සේත් එක්ක නියම සම්බන්ධතාවය තුළට සැඟවි පැමිණෙන්න, රහසින් දකින පියාණන් වහන්සේ ඔබට ප්‍රතිඵල දෙන පිණිස ජේසුස් වහන්සේ ඔබ වෙතට එවන කාලය ඉතාම ආසන්නයට පැමිණලා තිබෙනවා. ඒ නිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරන, ඔබ මොන සභාවක මොන ප්‍රදේශයක සිටියත් ඔබ දෙවියන් වහන්සේ ඔබට ඉහලින් තබා තිබෙන අයට විරුද්ධව ඔවුන්ගේ වැරදි තියෙන්න පුළුවන්, එයාලට විරුද්ධව කැරලි ගහන්න එපා. එයාලට ඕන දෙයක් කරගන්න දෙන්න. දාවිත් සාවුල්ට ඕන දෙයක් කරගන්න ගිහිල්ලා කරගන්න අතට දීලා දාවිත් ගිහිල්ලා හැංගිලා කණ්ඩායම පුහුණු කරා වගේ ඔබ සැඟවිලා ජේසුස් වහන්සේගේ පුහුණු කිරීමට යටත් වෙලා උන්වහන්සේගේ රාජ්‍ය උදෙසා වෙන් වෙලා සිටින්න. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ රාජ්‍ය ඔබ සමග පිහිටවන කාලය අතළඟට පැමිණලා තිබෙනවා. එයට සූදානම් වෙන්න, ඉන්න තැන්වල ඉඳගෙන එයට පෙර සූදානම් වෙන්න, වචනෙන් සන්නද්ධ වෙන්න, ඔබ දෙවියන් වහන්සේගේ බලයෙන් පූර්ණ වෙමින් සිටින්න. ඔබ ඉන්න අතරේ බලන්න අනිත් අය තමන්ගේ කඩුව හසුරවන විදිහ, ඔබ ඉන්න අතරේ ඔබේ නායකයෝ වරද්ද ගන්න තැන බලන්න, ඔවුන් වචනය කොහෙන්ද වරද්දන්නේ, ඔවුන් ඔබ ඉන්න චර්ච් එකේ කොහෙන්ද වැරදි දේව ධර්මය ඇවිල්ලා තියෙන්නේ කියලා ඔබ අධ්‍යයනය කරන්න. ඒ නායකයොන්ට විරුද්ධව දේවල් කතා කරන්න නැතුව ඔවුන්ගේ වැරදි ඔබ තේරුම් ගන්න, ඔවුන් වරද්දන්නේ කොතනද කියලා ඔබ ඉගෙන ගන්න. අසුද්ධ ආත්ම ඔවුන්ට පහර දීලා තියෙන්නේ කොහෙන්ද කියලා ඔබ තේරුම් ගන්න. අපේ සටන ඒ පාස්ටර්ස්ලට, ඒ ඉන්න ෆාදර්ස්ලට, නායකයන්ට විරුද්ධව නොවේ. අපේ සටන තියෙන්නේ අධිපතීන්ට, පරාක්‍රමධාරීන්ට විරුද්ධවයි, අශුද්ධ ආත්මවලට විරුද්ධවයි. ඒ අශුද්ධ ආත්ම දෙවියන් වහන්සේගේ වචනයම අරගෙන වැරදියට එම කඩුව හසුරවන්නේ කොහොමද කියලා ඔබ තියලා තියෙන තැන්වල ඉඳගෙන හොඳට තේරුම් ගන්න. එදා දාවිත් සතුරු ජාතීන් අතරට ගිහිල්ලා ඒ තැන්වල ඉඳගෙන ඒ ජාතීන් කොහොමද යුද්ධයට සූදානම් වෙන්නේ කියලා, ඒ යුද්ධ කරන්නේ කොහොමද කියලා එයාලගේ ශිල්ප දිහා බලාගෙන ඒව ඉගෙනගෙන ඔවුන්ට පහර දෙන ක්‍රමයේ ඉගෙනගත්තා වගේ ඔබ ඉන්න සභාවේ තියෙන වැරදි දේව ධර්මයක් වෙන්න පුළුවන්. ඒ වැරදි දේව ධර්මයේ ඔබ අහගෙන ඉන්න, බය නැතුව අහගෙන ඉන්න. ඒ තුල සතුරා සාතන් ඒක දෙවියන් වහන්සේගේ වචනේ වැරදියට උපයෝගී කරගන්නේ කොහොමද, ඔහු සතුරා කඩුව පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඔබ ඉගෙන ගන්න. ඉන් පසුව ඔබ දෙවියන් වහන්සේ ඒ සතුරට විරුද්ධව කඩුව පාවිච්චි කරන විදිය දෙවියන් වහන්සේ ඔබව තනියම තියලා ඔබට උගන්වනවා. ඒව පුහුණු කිරීම සමග දෙවියන් වහන්සේගේ මීළඟ රාජ්‍යයට ඔබ සූදානම් වෙමින් ජේසුස් වහන්සේට ආරාධනා කරන්න, මට උදව් කරන්න, මා වෙතට පැමිණ ඔබ වහන්සේගේ අනුකම්පාව ලබා දී ඔබේ රාජ්‍යයේ මතු පැමිණෙන රාජ්‍ය සඳහා මාව පුහුණු කරන්න කියලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න. අපි ඔබගෙන් සමුගන්නවා ඔබ හැම කෙනෙක්ටම ජේසුස් පිටයි. Thank you.